දැවැන්ත විශාල මහා වනාන්තරයේ මායිම් කරගත් ජයන් ෆොරස්ට් හෝටලෙන් සෝබා දහමේ ඇවිද යන්න සෝබා අපිට ඇරයුම් කළේ මේ සොඳුරු නවාතනයේ සිට වටින බොහෝ දේ ඔබ වෙත ගෙන එන්නට කියලා. අයියෝ ඇතුළක ඉන්නවට වඩා ඉතින් එලි මහනනේ අපි කොහොමරත් කැමති සෝබා දහමේදි නේද? ජයන් ෆොරස්ට් හෝටලේට ආපු වෙලාව සිංහරාජ මෙවර අපේ ගමන සිංහරාජට ආපු වෙලාවේ බලන්න හුඟක් තැන් තියෙනවා මෙතන ඉඳලා යන්න හුඟක් තැන් තියෙනවා මට දැනුණ විදිහට සහ දැනගත්ත කරුණුත් එක්ක විශේෂයෙන්ම සිංහරාජ ගමන අනිවාර්යයෙන්ම ඊට අමතරව තවත් දකින්න බලන්න විඳින්න ඔබත් එක්ක බෙදා හදා ගන්න හුඟක් දේවල් මෙතන තියෙනවා ඒ දේවල් අපි ඔබට ඉදිරිපත් කරන්න සූදානම් මේ ගමන තුල දවස් කිහිපයක් වටින තොරතුරු බොහොමයක් Thank you. කොහොමද කාලගුණේ නම් හොඳයි වගේ නේද? කාලගුණේ නම් හොඳයි. ඉතින් වැස්ස තමයි වෙලාවකට තියෙන්නේ. කොහොමද ඉතින් මේ තත්ත්වය එහෙමනේ? මේ තත්ත්වය එහෙමයි ඉතින්. තියනවා ටිකක්. තියනවා නේ. Thank you. සෝබා දහමේ අපූර්ව බව වැස්ස ගැන කතා කරපු වෙලාවේ සාමාන්‍යයෙන් වැඩි වර්ෂාපතනයක් අවුරුදු පුරාම තියෙන ප්‍රදේශයක් තමයි ඉතින් මේ සිංහරාජ පැත්ත කියලා කියන්නේ. කොහොම නමුත් මේ හැම දෙයක් එක්කම අපි මෙවරත් හැමදාම වගේ ඔබට ඉතාමත් ආසා හිතෙන වටින දේවල් ගේන්න සූදානම්ලා ඉන්නේ. ඒ නිසා මේ පටන් ගන්න ගමන අවසානෙ දක්වාම අවිත් එක රැඳෙන්න කියලා මම ගෞරවයෙන් ඔබටත් ආරාධනා කරනවා. ජයන් ෆොරස්ට් වල ඉඳලා අපි සිංහරාජය තොරතුරු ඔබට ගේන්න. කාමරයට පේන්නේ කුකුලේ ගඟ ජලාශය. එතනින් එහා පැත්තට තියෙන්නේ සිංහරාජ මහා වනාන්තරය. මේකට තමයි ඉතින් ජීවිතය විඳිනවයි කියලා කියන්නේ. ඔබත් අනිවාර්යෙන් එන්න ඕන තැනක් කියලා දැන් නම් හිතනවා ඇති. මේ ලස්සන සුන්දරත්වය දකිනකොට විනාඩි කීපයකට ඉස්සෙල්ලා ඔබ දැක්ක පරිසරය නෙවෙයි දැන්. හැබැයි සුන්දරත්වය වෙනස් වුණා විතරයි අඩු වුණේ නැහැ. දැන් වර්ෂාව. මේ ප්‍රදේශයට කොහොමටත් අවුරුද්දට මාස 8ක් 9ක් වර්ෂාව තමයි තියෙන්නේ. මේ වතාවේ මං සිංහරාජයට ආවේ ඔබත් එක්ක දවසක් දෙකක් ගත කරන්න නෙවෙයි දවස් 3-4ක් මේ ප්‍රදේශයේ ඇවිදින්න. ඉතින් ඔබටත් පුළුවන් අපිත් එක්ක එන්න චාරිකා කරන්න. මේ ගමන හරි විශේෂයි. ජයන් ෆොරස්ට් හොටල් පරිශ්‍රයේ නිස්කලංක බව පිරිසිදු වාතය සුළඟ සීතල සියල්ල විඳමින් පළමු දවස නොදැනීම ගෙවී ගියා. හෙටින් උදාවන අලුත් දවසේ අපි ගමන් නරඹන්න සූදානම් නැවුම් බවත් එක්ක. දැසන අපි ගමන පටන් ගන්න ලෑස්ති වෙන්නේ හොටෙල් එකේ ඉඳලා ජයන් ෆොරස්ට් හොටෙල් එක කියලා කියන්නේ සිංහරාජයට આવොත් නවතින්න තියෙන හොඳම තැනක් කියන එක දැන් ඔබත් දන්න කාරණාවක්. අද දවසේ මගෙත් එක්ක ඉන්න නදීර මහත්මයා. හයි බන්. විශේෂයෙන්ම පරිසර වේදික විදිහට අපේ විවිධ වැඩසටහන් වලදී හමු වෙනවා නදීර. නදීර දැන් මේ අපි අද ටිකක් වෙනස් ගමනක් යන ලෑස්ති වෙන කාලයකට පස්සේ සිංහරාජය ඇවිදින්න යන්නේ. අනිවාර්යයෙන්ම. මේ ප්‍රදේශය ගැන අපි පොඩ්ඩක් කතා කරත් එහෙම මේ පරිසර පද්ධතිය ගැන කොහොමද පරිසර වේදික විදිහට අදහස? තරංග දැන් ලෝකයේ විශේෂම පරිසර පද්ධතියක් තමයි මේ
නිවර්තන වැසි වනාන්තර මත වැසි වනාන්තර කියන එක ඉතින් ලෝකේ ගත්තොත් වැසි වනාන්තර නිවර්තන වැසි වනාන්තර ඕන තරම් තියෙනවා කීපයක් අපි බොහෝ දෙනෙක් දන්න තරම් කීපයක් තියෙනවා ලංකාවෙත් ඒ වගේම තමයි ලංකාවෙත් නිවර්තන වැසි වනාන්තරයක් සමත් ජනප්‍රිය තැනක් තියෙනවා ඉතින් අපි මේ අද යන්නේ එතෙන්ද සිංහරාජ කිව්වොත් ඕනම කෙනෙක් දන්නවා ලංකාවේ මම හිතර කුඩා පාසල් දරුවෝ ඉඳලා හැම දෙනෙක්ම දන්න තැනක් තමයි සිංහරාජ වනාන්තරදී අපි ඒකට යන්න තහ ඒක සුවිශේෂ දේවල් ගැන කතා කරන්න සහ මොකද විශේෂයෙන්ම ඒකේ තියෙන පරිසර පද්ධතිය හඳුනාගෙන ඒ ගැන බලලා ඊට අමතරව ඒකේ ඉන්න සත්ව සහ ශාක මොනවද කියන එක බලන්න අවස්ථාවක් කරගන්න පුළුවන් වෙයි අද අපිට. අපි ඒ විදිහට තමයි උත්සාහ කරන්නේ. මොකද අද දවසේ ටිකක් අහසත් මේ වෙනකොට නම් බොහොම පැහැබරව තියෙනවා නිල් අහසත් එක්ක. හැබැයි ඉතින් වැඩි වශයෙන්ම වර්ෂාපතනය අවුරුදු වැඩි ප්‍රමාණයක් ලැබෙන ප්‍රදේශයක අපි ඉන්නේ. කොයි වෙලාවෙ වැස්ස එයිද කියන බෑ. ඒ නිසා බලමු පුළුවන් විදිහට හුඟක් දේවල් ඔබත් එක්ක බෙදා හදා ගන්න සූදානම් වෙන්නේ. අපි මුලින්ම දියල්ලකට යන සූදානම් වෙනවා. දූවිලි එලි ගණනාවක් තියෙනවා ලංකාවේනේ. ලංකාවේ ගත්තොත් ඇත්තම දූවිලි එලිත් බොහොමයක් තියෙනවා. අපි සිංහරාජ ප්‍රදේශයේ ගත්තොත් ලංකා රණිත් ප්‍රදේශවලත් දූවිලි එලි කියන බොහොමයක් තියෙනවා. ඉතින් මෙහෙත් මේ ප්‍රදේශ සුවිශේෂ දියල්ලක් තියෙනවා අපි දූවිලි එලි කියලා හඳුන්වන. එතෙන් ගිහිල්ලා අපි ඉගෙනත් කතා කරන්න පුළුවන් වෙනවා. අපේ වාහනේ සූදානම්. ආවා දූවිලි ඇල්ල ළඟට වාහනේ ගෙන පුළුවන් ඇල්ල ළඟටම අපිත් එක්ක ඉන්නවා ඉෂාර අපේ නවාතැන් පළෙන් අපිත් එක්ක ගමට අද දවසේ එකතු වෙනවා හොඳ ගමනක් වෙයිද නේ එත් එක්කම මේ වර්ණ ඉන්නවා කොහොමද දැන් තමයි ඔබ අඳුරගන්නේ අපේ ගමන් සගයා ගමන් මිත්‍රයා අපි යමු පල්ලෙහාට මෙතන යන්නේ නේ යා දැන් පල්ලෙන් ඇහෙනවා හොඳට සද්දේ රියල්ලේ එත් එක්කම මේ වටපිටාව කොහෙද කියලා පොඩ්ඩක් බලමු මේ පිටකැලේ කියලා තමයි කියන්නේ මේ ගම්මානයට ඒක මේ තමයි රියල්ල පිට තියෙන අර සිංහරාජ වන සංරක්ෂිතෙන් පිට තියෙන රියල්ලක් තමයි දුරියල්ල කියලා කියන්නේ ඕනම කෙනෙකුට වාහනයකින් එන්න පුළුවන් රියල්ල ළඟට ඉඳලා මේ ටික මේ විදිහට පඩිපලකින් බහගෙන යන්න පුළුවන් මේ දවස්වල වැස්ස තත්ත්වයත් බොහොම හොඳයි ඉන්න වතුර තත්ත්වයත් ඉතා හොඳින් තියෙනවා. වනස්කාන්ත ගිය දහරාව. මේ ඇල්ලට තව ටිකක් අපි ඉහළට නගින්න ඕන කියලා තමයි මම දැනගන්න ලැබුණේ. බලමු ඉස්සරහ ගිහලා කතා බහ කරමු. හුඟක් දේවල් තියෙනවා ඔබත් එක්ක බෙදා හදාගන්න. දැන් අපි මේ ඉන්න ප්‍රදේශය ගැන මම ඔබට පුංචි පැහැදිලි කිරීමක් කරා. නදී දැන් මේ අපි ඉන්න තැන එහෙම නැත්නම් මේ ප්‍රදේශය ගැන පොඩ්ඩක් මතක් කරොත් එහෙම සිංහරාජ වනාන්තරයක් කියලා කියන්නේ සංරක්ෂිත ප්‍රදේශයක්. එතනට සාමාන්‍යයෙන් අවසරකින් තොරව කිසි කෙනෙකුට යන්න බෑ දැන්. අවට වටපිටාවේ ගම්මානයයි කියලා එක්ක වටවත් එහෙම අවසරයක් නැතුව යන්න බෑ කටයුතු කරන්න බෑ ඒ නිසා අවට ඉන්න මිනිස්සු වෙනුවෙන් වෙන් කරපු කොටසක් නේද මේ බෆර් සෝන් එකක් එහෙම නැත්නම් අතරමැදි කලාපයක් කියලා කියන ප්‍රේරණ කලාපයක් කියලා ප්‍රේරණ කලාපයක් පාවිච්චි කරනවා නේද මේ එවැනි කොටසක තමයි අපි මේ රැඳිලා ඉන්නේ මේ වගේ පරිසර පද්ධතියක වටිනාකම කොහොමද අපි ටිකක් පැහැදිලි කරගන්නේ තරංග දැන් අපි අර කතා කරා වගේ සිංහරාජය කියන මේ රක්ෂිතයට හෙක්ටයාර 8767ක් වගේ ප්‍රමාණයක් අයිති වෙනවා හැබැයි මේක මුල් කාලවල අපිට
මිනිස් ක්‍රියාකාරකම් සිද්ධ වෙච්ච තැනක්. ඉතින් මිනිස් ක්‍රියාකාරකම් සිද්ධ වෙනවත් එක් නිසා මේ වනාන්තරයට හානි වෙන්න තිබුණු ජකඩ වැඩි වුණා. ඒවත් එක්කම හානිය වැඩි වුණා. ඉතින් ඒ අනුව අපි අත්තරම මේකේ පසු කාලීනව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ඒ අදාළ ආයතන මේක රක්ෂිත වනාන්තරයක් බවට පත් කරා. 1988 මේක ලෝක උරුම වනාන්තරයක් බවට පත් කළා කියලා. ඉතින් ලෝක උරුම වනාන්තරයක් බවට පත් කරවමහම මේක ඇතුළේ මිනිස් ක්‍රියාකාරකම් අවම කරන්න ඕන නිසා මේක අවටින් අර හෙක්ටයාර 2000ක පමණ ප්‍රදේශයක් අපි අයින් කරලා තියෙනවා ප්‍රේරණ කලාපයක් නැත්නම් බෆර් සෝන් එකක් විදිහට. මේ බෆර් සෝන් එක ඇත්තටම ඉතාමත් වැදගත් වෙනවා මොකද වනාන්තරයක ආරක්ෂාවට. බෆර් සෝන් එකදී වෙන්නේ අර අවට ඉන්න පිරිසට මේකට ඇවිල්ලා ඒගොල්ලන් ක්‍රියාකර්ම යම් සීමා සහිතව කරගන්න පුළුවන්. හැබැයි වනාන්තරයට තියෙන හානි අඩු වෙනවා. ඉතින් ඒ නිසා තමයි මෙවන් පොට්ටක් දැනුම් දීලා වෙන් කරලා කියලා තියෙන්නේ. ඒක තමයි බෆර් සෝන් එක එහෙම නැත්නම් මේ අතරමැදි කලාපයක ප්‍රේරණ කලාපයක තියෙන වටිනාකම බවට පත් වෙන්නේ. හැබැයි මේ ප්‍රදේශයේ අර වනාන්තරයේ මහා වනාන්තරයේ ඉන්න වගේම සත්තු ඒ වගේම ගස්වැල් ගස්කොළන් දිය දහරවන් අපිට බලන්න පුළුවන්කම තියෙනවා. අනිවාර්යයෙන්ම අර තිබුණ විදිහටම මැද මේ සංරක්ෂණ වනාන්තරය ඇතුලේ තියෙන සෑම දෙයක්ම මේකෙත් ඉන්නවා දකින්නවා සාක්ෂා සත්‍ය හැම දෙයක්ම. හැබැයි මේකේ යම් තාක්ෂණයකට මිනිස් ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. මේ කොටස ආරක්ෂා කිරීමත් ඉතාමත් වැදගත් වෙන මොකද වනාන්තරයට ඇතුල් වීම සිද්ධ වෙන්නේ මේ කොටස නිසා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් මේ පිළිබඳව දැඩි අවධානයෙන් ඉන්නවා. මේ ප්‍රදේශයේ හොඳ ඔවුන් බලාගෙන ඉන්නේ සියලු දේවල්. ඒ නිසා අපි ඒවවත් මතක් කරනවා. විශේෂයෙන්ම මෙවැනි පරිසර පද්ධතිය ආරක්ෂා කරන්න වනාන්තර ආරක්ෂා කරන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැවැන්ත කාර්යභාරයක් කරනවා කියන එකත් අපි මතක් කරනවා. බොහොම කෘතවේදී වෙනවා පරිසරය ආදය කරන පිරිසක් විදිහට. ඒ පිරිසින් තමයි මේ දේවල් මේ විදිහට ආරක්ෂා වෙලා තියෙන්නේ. අනිවාර්යයෙන්. එන අපි යමු මේ මෙතන පොඩක් කතා බහ කරාට මේ අවට සුන්දරත්වයක් බලන ගමන් දියැල්ල වන්න නම් තා චුට්ටක් අපි ඉහළට යන්න ඕන. යමුනේ. ඇල්ල කොහම අපූර්ව දර්ශනයක් ගොඩාක් උදේ ඇල්ල ක්‍රෝනට ටිකක් වැඩි පළලක් තියෙන වෙනස් හැඩයක ඇල්ල අපි වගේම තවත් තරුණයන් උදවිල ඉන්න ඇල්ල බලන්න සාමාන්‍යයෙන් අපිට දැනගන්න ලැබුණු විදිහට මෙතන සතියන්තයට නිවාඩු දවස්වලට බොහෝ පිරිසක් යන එන තැනක් තරමන් එන තැනක් ඉතින් මෙතෙන්ට ආපු ගමම් මතක් කරන්න ඕන අපි හැමදාමත් මතක් කරනවා මේ පරිසරය මේ අවට වටපිටාව ආරක්ෂා කරගන්න අපි හැම මොහොතකම හිතනවා අපි කියන කිසිම දෙයක් මේ තැන් වල දාලා යන්න එපා මේ පරිසරයට හානි කරන කිසි දෙයක් කරන්න එපා මේ දේවල් ආරක්ෂා කරගෙන කටයුතු කරන්න හෙට දවසේ එන කෙනෙකුට මේ සුන්දරත්වයෙන් මේ විදිහටම දකින්න ඉතුරු කරන්න යන එක තමයි අපේ වගකීම බවට පත් වෙන්නේ මේ නොයිඳු වනාන්තරයක් මෙතන එහා පැත්තේ තියෙන මේ ප්‍රදේශයක් ඒ විදිහටම ආරක්ෂා කරගන්න එක සංචාරය කරන අපි හැමදාම වගකීම බලමු සුන්දරත්වය කියන්නේ ජීවත් කරවන ජීවය සොයන ගමන සොබා මෙවර අපි සිංහරාජ චාරිකාව ඇවිදිලා ඉන්නේ මේ ගමනේදී අපි අද ආපු දියැලත් හරිම විශේෂයි දූවිලි ඇලිලි ලංකාවේ බොහොමයක් තියෙනවා කියන කාරණාව දැන් ඔබත් හොඳින්ම දන්න දෙයක් ඉතින් ඒ දූවිලි ඇලි අතරින් සිංහරාජ මායිමේ පිහිටලා තියෙන මේ දියැලත් හරිම විශේෂයි කියලා දැන් ඔබට හොඳටම දැනෙනවා සහ පේනවා ඉතින් දවසක එන්න මේ පැත්තේ සංචාරය කරනකොට මේ දියැල්ල දැක බලාගෙන යන්න මොකද ප්‍රධාන පාරේ ඉඳලා ටික දුරක් ඇවිදින්න වාහනයක එන්න පුළුවන් දියැල්ල ළඟටම
පුංචි දුරයි තියන්නේ පල්ලයට බැහැගෙන එන්න. ඉතින් මේ සුන්දරත්වය විඳින්න එනවා වගේම මේ තැන් ගැන ආරක්ෂාව පිළිබඳවත් අවධානය යොමු කරන්න කියන කාරණාව මතක් කරනවා. ඒත් එක්කම මේ තැන්වලට ආවට පස්සේ අපිත් එක්ක එන අයගේ ආරක්ෂාව පිළිබඳවත් ඉතාමත් හොඳින් සැලකිලිමත් වෙන්න ඕනේ කියන කාරණාව මතක් කරන්න ඕන. විශේෂයෙන්ම දියෑලි එක්ක වතුරත් එක්ක මේ ගල් කලවන් වල ගමන් කරනකොට ඉතාමත් පරිස්සම් සාධකතව යන්න ඕනේ කියන කාරණාව ඔබ දන්න දෙයක්. ඉතින් මේ දේවල් හිතේ තියාගෙන මේ තැන් වලට එන්න කියලා අපි ඔබට මතක් කරනවා. මේ වැඩසටහන් පළ වගේම අපි ඊට පෙර ආතුව ලංකාවේ බොහෝ තැන්වල ඇවිද පුතන් ලංකාවෙන් පිට වෙනත් රටවල් වල අපි ගිය පුචාරිකාවන් පිළිබඳව තොරතුරු ඔබට එක දිගට බලන්න පුළුවන්. ට්‍රැවල් මැප් විත් තරංග YouTube නාලිකාවට ආවොත් ඒ බවත් අපි ඔබට මතක් කරනවා. එමුණ ඉතින් මේ සොඳුරු පරිසරයේ අවට වටපිටාව හැමතැනම තියෙන්නේ කොළපැහැය. අපිට ඇහෙන්නේ දියල්ලේ හඬ විතරයි වෙදෙන්ට ආපුවා. ඒ දේවල් ඔබත් තව පුංචි වෙලාවක් හරි විඳින්න කියලා ඔබ ආදරයෙන් ආරාධනා කරනවා. මන්ගේ ගෙදර තරම්ම හුරු පුරුදු මේ අවට ගම්වල ජීවත් වන දරුවන් මේ දියපහර සමග හැසිරෙන ආකාරය අපිට දකින්න ලැබුණා. ඒ දේවල් ඔවුන් කරන්නේ පුංචි කාලේ ඉඳලම ඔවුන්ට මේ තැන් හරිම හුරු පුරුදු නිසා. හැබැයි මේ පරිසරයට ආගන්තුක අපි බොහොම පරිස්සමින් මේ තැන්වල ගැවසෙන්න මතක තියාගන්න ඕන. නැති වුණොත් ජීවිතයක් එය සංචාරය කරන හැම දෙනාටම දෙන පණිවිඩයක්. ඒ වගේම අපි රැගෙන එන කිසිවක් මේ සොඳුරු පරිසරයේ දමා නොයන්නත් වගබලා ගැනීම අපේ යුතුකමක්. මෙවැනි සොඳුරු වටින තැන් වගේම අපේ විවිධ චාරිකාවන් මේ රට පිටරට සංචාරයන් වගේම ඔබ ආසා කරන තවත් බොහෝ දේ දකින්න එන්න ට්‍රැවල් මැප් විත් තරංග YouTube නාලිකාවට.